හලාල් සහතිකයක් නිකුත් කිරීමට මෙරට කිසිම සංවිධානයකට අවසරයක් නැතයි ලංකා ජමියත් උල්ලුලමා සංවිධානය පවසනවා. එම සංවිධානයේ ලේකම් මොහොමඩ් මිෆ්ලාල් මහතා සඳහන් කළේ එවැනි සහතිකයක් අවශ්‍ය නම් එය රජය මගින් නිකුත් කළ යුතු බවයි. මේ අතර හලාල් සහතිකය ලබා ගැනීමට හා එය සඳහන් භාණ්ඩ භාවිත කිරීමට තමන් කිසිදු ආයතනයකට හෝ පුද්ගලයෙකුට බලපෑම් නොකරන බවට සමස්ත ලංකා ජමියත් උල්ලුලමා සංවිධානය පසුගියදා මාධ්‍ය හමුවකදී සඳහන් කළා. අපිට දන්නවා මේ මාස දෙක තුන තුළ ලොකු ප්‍රශ්නයක් ඇති කරලා තියෙනවා මේ සමස්ත ලංකා ජමියත් උල්ලුලමා කණ්ඩායම විසින් දැන් මේගොල්ලන් බොරු ප්‍රචාරයක් ගෙනියනවා මේක මුස්ලිම් මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් කියලා. අපි කියන්නේ මේක මුස්ලිම් මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක ආණ්ඩුව තුලින් ඇවිල්ලා මුස්ලිම් කල්චර් ඇෆයර්ස් එකට මේක බාර දීලා මේ තියෙන ප්‍රශ්න ඉක්මනට මේක ඉවරයක් කරන්න කියලා. අපි කියන්නේ හලාල් සහතික ඉෂූ කරන වැඩ ඕගලන්ට එපා කියලා. මේ ලෝකේ 60කටත් වඩා අධික හලාල් සහතික කිරීමේ ආයතන ආණ්ඩුව යටතේ නැහැ. යම් කිසි ආකාරයක නෙගෝෂියේෂන්ස් ආවනම් කොයි රටේ තත්ත්වය අපි අනුගමනය කරොත් හොඳයිද කියන එක ඒ අවස්ථාවල් වලදී අපිට ආණ්ඩුවත් එක්ක කතා කරන්න අපි විවෘතයි. පානවල බනිස්වල හලාල් ගාලනේ අපි කනවා. මේ මුස්ලිම් මිනිස්සු වෙඩියෙන් ඉන්න පළාත්වල මීට ඉස්සෙල්ලා මුස්ලිම් මිනිස්සු මස් ගත්තේ කුකුල් ගත්තේ මේ පොඩි පොඩි කඩවල. එතනින්ම අල්ලාහ් අක්බර් කියලා කපනවා. දැන් මේගොල්ලන් හලාල් සාතික දුන්නෙන් පස්සේ පොඩි මිනිස්සුන්ටත් බිස්නස් එක අඩු වුණා. දැන් ඔක්කොම සුපර් මාකට් එකට ගිහිල්ලා ගන්නවා. එතනම ඕකෙන් එෆෙක්ට් වෙන්නේ මුස්ලිම් පොඩි ව්‍යාපාරිකයෝ. හැම කෙනෙක්ටම තියෙන ප්‍රශ්නයක් තමයි මේක ව්‍යාප්ත වෙලා. මේ මොනවද මේ කුකුලට ස්ටාර්ට් කරපු හලාල් එක ඇයි මේ වතුරට ඇවිල්ලා තියෙන්නේ? ඒ වගේම සමහර කට්ටිය අහනවා මේ පේන් බ්‍රෂ් වලට හලාල් අවශ්‍ය. ලංකාවට එන සමහර පේන් බ්‍රෂ් වල් ඌරන්ගේ රෝම වලින් හදපු පේන් බ්‍රෂ්. එච්චර ඩීප් එකට ගිහිල්ලා ඔයන්න කියලා අපේ කුරාණයේ හදිස්සේ කියලා නබි අපේ නබිතුමා එහෙම කියලා නැහැ. මොනවාද හරි සැකයක් තියෙනවා ඕක අතහැරලා දාන්න කියලා. ඔයාලට කැමත් දෙනකොට ඔගේ සැකයක් තිබ්බොත් ඔයා කන්නේතෝ ඉඳයි තියෙන්නේ. මුස්ලිම් වරුන්ට හලාල් වෙන්න හලාල් සාතිකයක් අවශ්‍යයක් නැහැ.